ಗೌರವ ಜನಾಧಿಪತ್ಯ ಕರುಣಾಕರಲಮೆ අපේ රටේ මිනිස්සු හැමතිස්සෙම දේශපාලනඥයන්ට බයිනවා මේ රටේ සියලු වැරදි කරන්නේ දේශපාලනඥයෝ කියලා. නමුත් හුඟක් වෙලාවට මේ නිලධාරීන්ට අයුතු බලයක් දුන්නාම ඒ අය අවභාවිතා කරන විදිය ගැන අපි සාකච්ඡා වෙන්නේ නැහැ. මං හිතන්නේ ඊයේ පෙරේදා දවස්වල මේ රටේ ඇතිවෙච්ච ආන්දෝලනේ මේ රටේ ඇත්ත එළියට ගන්න හොඳ උදාහරණයක්. ගරු ජනාධිපතිතුමනි අපිට ආරංචි වුණා ඔබතුමා කැබිනට් මණ්ඩලයට මහ බැංකුව ගෙනල්ලා හරි ඇත්තද බොරුද දන්නේ නැහැ. ඔබතුමා පවා දෙහි කැපුවා කියලා මෙයට මේ කරලා තියෙන වැඩේ ගැන. ඊයේ පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා වුණා මේ මේ බිස්නස් කමිටියකේදී ඒ වගේම මුදල්කාරක සභාවේදී දරුණු ලෙස මේක විවේචනය ලක් වුණා. අපි දන්න මේ දෙපැත්තේම ඉන්න හැමෝම වගේ මේ වැඩේට විරුද්ධයි. නම මට අහන්න තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. මේ විදිහට විශාල වශයෙන් වැටු පැඩි කරගෙන මේ රටේ සාමාන්‍ය රාජ්‍ය සේවක රුපියල් 20000ක වැටු පැකිල්ලද්දී ලක්ෂ ගාණින් වැටු පැඩි කරගෙන ඊළඟට සාමාන්‍ය ජනතාවගේ EPF එක 9% වලට කපලා තමුන්ගේ සේවක තමුන්ගේ විශ්‍රාම අරමුදල 129 වගේ ඉහළගේකින් තියාගෙන මේ රටේ අනික් වෘත්තීය සමිතිවල නැති අයිතුලාභය ලබාගෙන මේ විදියට තමුන්ට දුන ස්වාධීනත්වය අවභාවිතා කරන බව පැහැදිලිවම පේන විට මට ඔබතුමන්ලගේ අහන්න තියෙන්නේ ඔබතුමන්ලා දැන්වත් හිතනවාද යම් තාක් දුරකට හෝ මේ ස්වාධීනත්වයේ ගැන නැවත විමසබල්ල යම් යම් සංශෝධන ගේන්න ඕන කියලා. ආ මේ 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 ටිකක් ඉන්න. මේ මේ ස්වාධීනත්වයේ දීලා තියෙන උතෙන්ට විතරක් නෙමෙයි කොටස් වෙළඳ පොළටත් දීලා තියෙනවා. ඔබතුමා දන්නවන්නේ කොටස් වෙළඳ පොළේ කොහොමද මිනිස්සු හම්බ කරේ කියලා? මගෙන් අහන්න වැඩක් නැහැ. ආචාර්ය හර්ෂ ඩිසිලම එතුමායන් අහන්නේ.